नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सम्मादिच्छिं पहन् भिक्खवे द्वयं वदामि अन्तिभिङ्करे सम्मादिच्छे सासवा पुण्यभाग्या उपजिवे पन्था अन्तिभिङ्करे सम्मादिच्छे हर्या अनासवा लोकुत्तरा मङ्गङ्गासि Simrod Pajiralang Wasi Mahasanggaru Inawasarai Sedewat Vasana Mantepi Nesuni Ada Esel Kunu Puhoda Simrod Pajiralang Meneret Sekeni Dinesun Ada Dawasi Awasani Kirena Dharma Desuna Wadah Mpandi Medai Balakur Tuani Api mulai di Dharma Desuna Wasala Di Dharma Desuna Wadah Sambandu Yana Sutra Fakyat Samai Nyawadah Tapi Sandahan Kali දැන් සඳහන් කර සූත්‍ර පාඨය ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා චක්කාරීතක සූත්‍රයද. කිනුතුනි අපි මුලින් කරුණු සාකච්ඡා කළේ බුදුදහමේ සඳහන් වෙන මේ අන්තස්වේ බැහැර කරලා මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කියන කරුණ ගැනයි අප සාකච්ඡා කරමින් සිටියේ. මේ කිනුතුන් බොහෝ විට අහලා තියෙන්නේ ධම්මචක්ක සූත්‍රය. ඒ ධම්මචක්ක සූත්‍රයේ සඳහන් වෙනවා බුදුහාඳුරම පළවෙනිම ලෝකයාන ධර්ම දේශනා කිරීමේදී සඳහන් කරන්නේ ද්වේමේ වික්ඛවේ අංකා පබ්බජිතේන නැසෙවි සම්බා කියලා. මහණෙනි මේ අංක දෙක දුරු කරන්නේ නැහැ කියලා. මොකක් මේ අංක දෙක කියලා දේශනා කරනවා කාමේසු කාම සුඛල්ලිකානි යෝගෝ කීනෝ ගම්මෝ ඕතු ජනිකෝ අනරියෝ අනස්ස සංහිතෝ ඒ වාගේ මත්කින මතහානි යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත් සංහිතෝ දැන් මේ වචන දෙක කියලා මේ වචන දෙකට ඊළඟට පරයාය වශයෙන් විශේෂ හැටියව කරුණ දේශනා කරනවා බුදුහාමුදුර කාමසුකල්ලිකානි යෝගිය සඳහන් කළ ප්‍රකාශ කරනවා හීනෝ ගම්මෝ කෝතු ජනිකෝ ආදී වශයෙන් කාමසුකල්ලිකාණ යෝගයේ විස්තර කළේ කාමසුකල්ලිකාණ යෝගයේ පිළිපදින ඇත්තන්ගේ ලක්ෂණය තමයි ඕන් ගැටි මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන සතර කර්මයාගේ ප්‍රධාන ඉගැන්වීම් සියල්ලක්ම බැහැර කරලා මරණින් මතු ජීවිතයන් බැහැර කරලා මේ ලෝකේ ඉන්නකම් ඕන දෙයක් කරන්න පුළුවන් කියන හැඟීමෙන් කටයුතු කරනවා මරණින් පස්සේ සියල්ලක්ම අවසන් වෙනවා කියන හැඟීමෙන් ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටියේ ඉන්න අය උච්ඡේද කියන්නේ මරණයෙන් පස්සේ සියල්ලක් නාස්ති වෙනවා කියන ආකල්පයෙන් තමයි ඔවුන්ගේ කටයුතු කළේ. එතකොට බුදුහාමුදුරේ ඒකට දේශනා කළේ හීනෝ ගම්මෝ කෝතු චිනිකෝ අනරියෝ අනත් සංහිතෝ ආදී වශයෙන්. හීන වූ ග්‍රාම්‍ය වූ කෝතු චිනිකෝ මාර්ගය කියලා දේශනා කළේ. එතකොට අස්සන්නාසාදී ඉන්ද්‍රිය පිනෝනින් සමාජගත සංස්කෘතිය තිස්සාකාරයන් සමතක කරලා බොහොම තමන් කැමති විදිහට දැඩි ආත්මార్థකාමීව කටයුතු කරමින් ඇතැම් විට අනිත් අයට බාධා වෙන විදිහට අනිත් අයගේ නිදහසට බාධා වෙන විදිහට කටයුතු කරමින් ක්‍රියා කරන අය. එවැනි පිළිවෙතක් බුදුදහමේ සඳහන් කරන්නේ හේන වූ ග්‍රාම්‍ය වූ පිළිවෙතක් හැටියටයි. නමුත් සිනතුනි දෙවැනි පියවරේදී අත්තකින මතාන යෝගය නැත්තම් සතර විමුක්තියක් අපේක්ෂාවෙන් ශරීරයේ දුක් වීමේ පිළිවෙත වූ මේ කාලේ තිබුණ ඉන්දියාවේ එහිදී ලක්ෂණය තමයි සමහර අය හිතාගෙන හිටියා මේ අපි දුක් විඳින්නේ අපි අතීතයේ කරපු කර්මවල විපාක ඒ නිසා ඒ කර්මවලින් සතුරා නිදහස් වෙන නම් ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියලා. ඒ නිසා ශරීරයට උත්කෘෂ්ඨ ආකාරයෙන් දුක් වීම තුළින් සතර විමුක්තියක් ලැබෙන්නේ කියලා සමහර අය අපේක්ෂා කළා. ඒ වගේම ඕන් සතර විශ්වාස කරා කර්මයේ කර්මඵලෙ විශ්වාස කළා විමුක්තිය ගැන විශ්වාස කළා මෝක්ෂයක් ලැබීම අපේක්ෂා කළා
ඉන්දියාවේ තිබෙන්න දැඩි දෘෂ්ටියක් මේක. අන්නේ මේ දෘෂ්ටිය පින්නතුනේ දෘෂ්ටියක් වුණාට ඒක අර කාමසුඛල්ලේ කාමී යෝගයේ තරම අනර්ථකාරී නෑ. ඒ නිසා බුදුහාරයකට හීන වූ ග්‍රාම්‍ය වූ පොදු ජනක කියන වචන යොදලා නෑ. ඔව් ඒකට කියන්නේ අනරියෝ අනත් සංගීතෝ ආදී වන්නේ දුක්ඛෝ අනරියෝ අනත් සංගීතෝ කියන වචනයි එතෙන්දී භාවිත කරලා තියෙන්නේ. බලන්න මෙතන මේ බුදුහාඳු වචන භාවිත කරද්දී කොච්චරනම් සැලකිලිමත් වෙලා තියෙද. හොඳට කල්පනායෙන් තමයි වචන භාවිත කරලා තියෙන්නේ. ඇතැම් වෙලෙක කෙනෙකුට කිසිත් දෙවෙනක් පුළුවන්. නමුත් මේ කියන වචන ඉතාම නිවැරදි විදියට අවස්ථාවෝචිතව භාවිත කරන්න බුදුහාඳු උත්සාහගෙන තියෙනවා. එතකොට මේ අත්තිකිලමත් ආනියෝගේ අනුගමනය කරපු අය දැඩිවම හරියට දුක් දීපු අය ওই පස්සක මහනුවයිති වෙන්නේ ඒ කණ්ඩායමට. ඔවුන්ගේ දැඩි දෘෂ්ටියක් මේක. ඔවුන්ගේ මතයක් වුණා ශරීරයේ මධ්‍ය ප්‍රමාණයෙන් සැප දිනවා සිමුක්තියක් ලබන්න බෑ කියලා. දැන් මේ පිනතුන් දන්නවා එදා කොණ්ඩඤ්ඤ කියන ඒ බ්‍රාහ්මණයා බුදුහාඳුරන නම් සබන අවස්ථාවේදී සිද්ධාර්ථ කුමාරයාට සද්දිනකදී නම් සබන අවස්ථාවේදී අනිත් බ්‍රාහ්මණ රැස්වෙච්ච සියලුම බ්‍රාහ්මණයන්ට වඩා නුවණින් වැඩි හැබැයි වයසින් අඩුම මේ කොණ්ඩඤ්ඤ තාපස කුමාරයා ප්‍රකාශ කළා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයෙහි දිනන ගමන් අනිත් පැය ප්‍රකාශ කළා ගිහිගේ හිදීවතින් සක්විති රජ වෙනවා මහනුවරදී පැවිදිනවතින් බුදු වෙනවායි කියලා. අනිත් පැය ඇඟිලි දෙකක් ඔසවලාම ප්‍රකාශ කරද්දී මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය විතරක් අණියඟිල්ලක් උස්සලා ඒ අනිවාර්යෙන්ම මේ පුද්ගලයා බුද්ධත්වයට පත් වෙනවායි කියලා. බුදුරජාණන් අර වගේ ප්‍රකාශයක් කරු මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා. එදා බුදුරජාණන් වහන්සේ අර දුස්තර ක්‍රියාවත් කරලා යනකොට ඔහු තීරණය කළා සිද්ධාර්ථ තාපස්තුමාට නම් නැවත බුදු වෙන්න බෑ කියලා. විමුක්තියක් ලබන්න බෑ කියලා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුර අර දුස්තර ක්‍රියාවෙන් මිදලා ශරීරයට මධ්‍යම ප්‍රමාණයක් සුවයක් දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා සම්බුද්ධත්වයට පත් වෙලා නැවත මේ පස්සක මහණුන්ට අදවැනි දවසකදී බණ කියන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට තුන් පාරක් කියන සිද්ධ වුණා මම බුද්ධත්වයට පත් වුණායි කියලා. එදා තනියංගිල්ලක් ඔසවලා අනිවාර්යයෙන්ම සම්බුද්ධත්වයට පත් වෙනවායි කියලා ප්‍රකාශ කරපු කොණ්ඩඤ්ඤ තාපසතුමා අද පිළිගත්තේ නැහැ බුදු නැහැ කියලා. ඇයි ඒ? ඔහු එදාර ප්‍රකාශ කරේ ඔහුගේ දැනීමෙන්. නමුත් අද ඔහු මේ ප්‍රකාශ කරන්නේ ඔහුගේ දෘෂ්ටියෙන්. ඒ නිසා දැනුමට දෘෂ්ටිය යට වුණා. දෘෂ්ටිය ප්‍රබලයි ඒ තරම්. ඒ නිසා පළවෙනි වතාවට ඒත් පිළිගත්තේ නැහැ. දෙවෙනි වතාවයි කො මම සම්මා සම්බුද්ධය කියලා ඒත් පිළිගත්තේ නැහැ. තුන්වෙනි වතාවේ කිව්වා ඒත් පිළිගත්තේ නැහැ. ඊට පස්සේ බුදුහාර වහනවා කොණ්ඩඤ්ඤ මම මේක කලින් ඔයගලට කවදාහරි දවසක ප්‍රකාශ කළ තියෙනවා මම බුදු නැහැ කියලා. අන්න එහෙම කිව්වහම තමයි මම හිතන පටන් ගත්තේ. එතකොට තමයි සූදානම් වුණේ බණහන්. පින්නතුනේ අපි අහලා තියෙනවා ධර්ම ශ්‍රවණය කළ දහමින් ප්‍රයෝජන ගන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ දකින්න ඕන නෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගන්න ඕන. සම්මා සම්බුද්ධත්වය අදහන කෙනෙකුටයි පින්නතුනේ සක්කායදිට්ඨිය දුරවන්නේ. දැන් මේ පින්නතුන් අහලා තියෙන සමහර අය බුදුහාමුදුරු හොයාගෙන ඉති කුක්කුසාදි වැනි අය බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා. අහනකොට මේ බුදුහාමුදුරුවයි කියලා දැනගෙන හිටියේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහගෙනයි මේ බණ අහන්න ආවේ හොයාගෙන ආවේ. ඒ නිසා පුද්ගලයා මුලින් දැකීමම හඳුනා ගැනීමම නෙවෙයි වැදගත් වන්නේ. ඒ පහළ වෙච්ච උත්සමයන් වහන්සේ සම්මා සම්බුද්ධය කියන එක විශ්වාස කරන්න ඕන. අන්නේ විශ්වාස කරන පදනමට ආවට පස්සේ තමයි ධර්ම දේශනා කළේ. ඒ වගේම මේ පදනමට එනසම්ම ඕන්ට මාර්ගඵල ලබන්න බැරි වුණා. ඒ නිසා මෙන්න මේ ශ්‍රද්ධාව කියන එක ශ්‍රද්ධා මූල දෙයක් ඇටියට ශ්‍රද්ධා බීලං කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධා වාස්තු වෙන ධර්ම මාර්ගයක්. මෙන්න මේ ප්‍රකාශය කරලා එතකොට බුදුහාරෝ ඊළඟට දේශනා කරන මේ අන්ත දෙක බැහැර කරන්න කියලා ඊළඟට බුදුහාරෝ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරනවා. මොකද මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? ඔව් අප බොහෝ විට හිතන් ඉන්නේ පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. දැන් අන්ත දෙක බැහැර කරන බුදුහාමුදුරු විවිධ වචන වලින් ඊළඟ මධ්‍යම ප්‍රතිපදාව එක තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා. ඒ වගේම වෙනත් තැන්වල මේ අන්ත දෙක බැහැර කරලා විඥාන ආදී කරුණු දේශනා කරනවා. සමහර තැන්වල සතර සතිපට්ඨානය කියලා දේශනා කළා තියෙනවා.
සමර්ථයන් වලදී ඉන්ද්‍රිය ධර්ම පහ පංච ඉන්ද්‍රිය කියලා තියෙනවා. පංච බලම් කියලා තියෙනවා. සත්ත්ව බොජ්ජංග කියලා තියෙනවා. විවිධ නම් වලින් මේ මධ්‍යම ප්‍රතිපදාව ඊළඟට හඳුන්වලා තියෙනවා. ඒ නිසා අන්ත දෙක ගැන විවිධ වචන වලින් කියලා තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව වෙන විවිධ වචන වලින් කියලා තියෙනවා. දැන් ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව ආරක්ෂිත මාර්ගය කියලා. කාලම් සූත්‍රයේ දේශනා කරනවා ඒකායනෝ වික්ඛව යම් මඟෝල් පත්තාන විසුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමන සනං අත්ංගමාය ඥාය අධිගමාය නිබ්බහනස සච්චික්‍රියා ආදී වශයෙන් මේක තමයි එකම මාර්ගය පිරිසුදු භාවයට විමුක්තියට නිවනට දුක් දෝමන වලින් දුරු වෙනට එකම මාවත මොකද කියන්නේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ එතකොට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් මෙතන ආතන සතර සතිපට්ඨාන දේශනා කරනවා මෙතන අරහත් මාර්ගය දේශනා කරනවා අතේන්දියර අසජිහාන්තුරුගේ ධම්මා කියන ගාථාව දේශනා කරනවා මොකද්ද මේකේ ප්‍රමේය කියලා. නමුත් වෙනතින් මට කියාගන්න මේ විවිධ නම් වලින් කිව්වට එකම කාරණේ මේ කියන්නේ. සත්‍යස් බෝධිපාලිතික ධර්ම පිළිබඳව මේ වෙනතන අහලා ඇති. සත්‍යස් බෝධිපාලිතික ධර්ම කියලා කියන්නේ සතර සතිපට්ඨානය, සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහ, පංචේන්ද්‍රිය, පංච බල සත්‍යපොජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කරුණාටක් කරුණු 37ක් අපි ඉගෙනගෙන තියෙනවා. කොහොමද කියන්නේ බෝධිපාරිසික ධර්ම කියලා. සින්නතලි බෝධිපාරිසික ධර්ම කියලා කියන්නේ නිවන සඳහා හේතු වෙන ඒ සඳහා මාවත විවර කරන ධර්ම කාරණා කියන එක. ඒතකොට මෙන්න මේ කරුණු වල එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට සති සම්බොජ්ජංගයේ මෙහි වඩනකොට එක පැත්තකින් සති බලය වැඩෙනවා අනිත් පැත්තෙන් සති ඉන්ද්‍රිය වැඩෙනවා අනිත් පැත්තෙන් සම්මා සතිය වැඩෙනවා අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානයම වැඩෙනවා එක පැත්තකින් සම්මා දිට්ඨිය කියලා කියනවා අනිත් පැත්තෙන් බොජ්ජංගවල විදම්මුච්චේ සම්බොජ්ජංගය කියලා කියනවා එක පැත්තකින් සම්මා සමාධිය කියලා කියනවා බල ධර්මවලදී සමාධි බල කියලා කියනවා ඉන්ද්‍රිය ධර්මවලදී සමාධි බල කියලා කියනවා බොජ්ජංගවලදී සමාධි සම්බොජ්ජංගය කියලා කියනවා මේ වගේ පින්නතුනේ එක එක ස්ථානවල විවිධ නම් වලින් මේ වර්ත ගන්නට තියෙනවා ඒ නිසා මේ සතර සතිපට්ඨානය කිව්වත් ඒ වගේම චතුරාර්ය සත්‍ය කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වත් සත්‍ය බොජ්ජංග කිව්වත් ඉන්ද්‍රිය ධර්ම කිව්වත් බල ධර්ම කිව්වත් මේ හැම දෙයකම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා මේ හැම දෙයක්ම සම්බන්ධ වෙනවා ත්‍රිවිධ ශික්ෂාවට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව මත ওই හැම කාරණයක්ම ගොනු කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්ය සම්බන්ධ කාර්යයක් මේ තුළ තියෙනවා. හොඳයි ඊළඟට අනිත් කාරණේ තමයි අපි මේ සූත්‍රයෙන් මුලින් අච්චානගත සූත්‍රය අපි විස්තර කළේ. මෙහි මේ ධර්ම දේශනාවේ අනුපිළිවෙල ගැන මට එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. මම හිතන් හිටියේ කලින් ධර්ම දේශනාව විස්තර කළ පස්සේ ධර්ම සාකච්ඡාව තියෙන කියලා. නමුත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ මුලින් ධර්ම සාකච්ඡාව තියෙන්නේ පස්සේ තමයි බණ කියන්නේ කියලා. එහෙම ක්‍රමයක් කියලා තියෙන ඉතින් කොහොම වෙතත් සාමාන්‍ය දැන් මේ වෙනතොන්ට මයිතනිය අපි සඳහන් කරපු කරුණු වලින් උනත් ගැටලු තියෙනවා නම් අහන්නටත් මේ අතට අවස්ථාව තියෙනවා අපි විශේෂන මේ සඳහන් කළේ මේ ද්වය නිස්ත්‍රිත වූ ලෝකයේහි ඒ අන්තත්වයෙන් මිදෙන්න ඕන කියන කාරණය දැන් සත්‍යාන ගොත සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කියන්නේ ඇත කියලා එකාන්තයක් තියෙනවා නැත කියලා තවන්තයක් තියෙනවා ඇත කියලා කියන්නේ මේ රූප ශබ්දයි ස්පර්ශ සාධිය මේ ඇතේ ඇතේ කියලා අපි එක පැත්තකින් හැගීමකට හිතන් ඉන්නවා. අනිත් පැත්තේ නැහැ කියලා හිතන් ඉන්නවා. එතකොට මේ දෙකම බුදුහාමුදුරු සඳහන් කරන්නේ අන්ත කියලා ඇතේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක සාස්ත්‍ර දෘෂ්ටිය නැතේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක උච්ඡේද දෘෂ්ටිය මේ දෙකම අපි දුරු කරන්න ඕන සමහර අය සාස්ත්‍ර දෘෂ්ටියෙන් දුර වෙලා උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. ලෝකේ තියෙයි නිත්‍යයි සපයි ආත්මයි කියන ස්ථානයෙන් පටන් අරගෙන බණහනවා බණහාලිය වුණාට පස්සේ කිසිම දෙයක් නැහැ කියන නාස්තියට යනවා නැති අනන්තයට යනවා නැත්තම් උච්චයට වැටෙනවා ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රයෝජන ගන්න නම් ආසද දෘෂ්ටියෙන් මෙදෙන වගේම උච්චයට දෘෂ්ටියෙන් මෙදෙන කොට ඒ දෙකම මිදලා ත්‍රිවිධ ශික්ෂාවන්ගේ යන ගමනක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ මොලේ මියගේ සාකච්ඡා කරපු කරුණු වලින් මියත් සංගේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපි අහන්නට අවස්ථාවක් සැලසලා දෙන්න.
අnder මේ වෙන දෙනියන් ප්‍රශ්න මතක් කරගන්න අපි කතා කරනකොට මගදී ප්‍රශ්න අහන්නේ නම් අපි මේ අච්චාන ගොත සූත්‍රයේ සමගාමීව කරුණ සාකච්ඡා කළා මජ්ජේ සූත්‍රයේ කෙනෙක් අංගුතර නිකාය සක්කනිපාතයේ තියෙන මජ්ජේ සූත්‍රය පිළිතුරු මේ සූත්‍ර ඉතාම වැදගත් වේවා මේ පින්තුන් මේ ධර්ම දේශනාව ඇහිමිට විතරක් සීමා නොකර පුළුවන් නම් පොත්පත් හොයාගෙන කියවන්න අපි මේ තියෙන ස්ථානත් එකම කියන්නේ ඒකයි දැන් මහා චස්සාරිත්‍ය සූත්‍රයේ ඉන්නේ මජ්ජිම නිකායේ ඒ වගේම අපි මුලින් මාතෘකා කරපු කච්චාන ගොත සූත්‍රයේ ඉන්නේ සංයුත්ත නිකායේ ඊළඟට මජ්ජේ සූත්‍රයේ ඉන්නේ අංගුත්තර නිකායේ එනිසා ඒ පොත්පත් හොයාගෙන මේ අමතරව කියවන්න උත්සාහ කරන්න මජ්ජේ සූත්‍රයේදී අපි දේශනා කළා පින්තුනි කරුණු හයක් ගැන ඒ කරුණු හයෙන් සඳහන් කළේ කොහොමද අතීතයේ එක් අන්තයක් අනාගතයේ දෙවැනි අන්තය වර්තමානයේ නැබැයි කියලා. පින්තුනි මේක ඉතාම වැදගත් ප්‍රකාශයක්. අතීතයේ එක් අන්තයක් අතීතං ඒකෝ අන්තෝ අනාගතං ද්විතීයෝ අන්තෝ කියලා කියලා අතීතයේ එක් අන්තයක් අනාගතයේ අනිත් අන්තය වර්තමානයේ නැබැයි කියලා. එනිසා මේ අතීත අන්ත දෙකෙන් බැහැර වෙන්න ඕන. අතීත අන්ත දෙකෙන් බැහැර වෙලා වර්තමානයේ කියන මැද දැන් එතකොට මෙතන වර්තමානයේ කියලා කියන්නේ මොකද්ද මෙතන මධ්‍යම ප්‍රතිපදාව. කන බලන්න. දැන් ධම්මචක්ක සූත්‍රයේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අරස්නික මාර්ගය. මෙතන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ වර්තමානයි. නමුත් මේ වර්තමානයේ කියන එකම වචනය තුල තියෙන තුනේ ත්‍රිවිධ දික්ඛා මාන්ත්‍රකත වෙලා තියෙනවා. සතර කටිපස්සනේ මාන්ත්‍රකත වෙලා තියෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ මොනවද වර්තමානයේ පුද්ගලයා ජීවත් කරවීම. කයano බලන කායේ කාණුපස්සේ විහෙරති. උස්ම ගැන බලන්න. ඒ වගේම සතර මහා ධාතු ගැන බලන්න. දෙතිස් ගුණපිය ගැන බලන්න. නව සීවතිය බලන්න. ඒ වගේම ඉරියාපතිය බලන්න. සම්පජඤ්ඤය බලන්න. මේ කය පිළිබඳ වූ සියලු මාධ්‍යයන් ටික නුවණින් වර්තමානයේ බලන්න. මේ ශරීරයට මොකද වෙන්නේ කියන එක නුවණින් බලන්න. පින්නදී සම්පූර්ණම අපේ මේ දර්ශනය කියලා කියන බුදු දහම කියලා කියන Taman තේරුම් ගැනීම වැඩපිළිවෙලක් මේක. දුකෙන් නිදහස් වෙන නම් තමා කවුද කියන එක මනමින් තේරුම් ගන්නට ඕන. නමුත් ලෝකයේ බොහෝ දෙනා සැප හොයාගෙන යන්නේ. මේ ශරීරය අමතක කරලා තමා අමතක කරලා. සැප හොයාගෙන අපි අධ්‍යාපනය ලබනවා. ඇතැම් විට ගමෙන් නගරයට එනවා, නගරෙන් අගනුවරට යනවා, අගනුවරින් තමත් රටකට යනවා. මේ අපි සැප හොයාගෙන යන්නේ. නමුත් පිළිතුරේ කොහේ ගියත් ගැටලුව අපේ ළඟ තියෙන්නේ. ගැටලුවත් අරගෙන යන්නේ. පිට රටක ගියත් ගැටලුව අරන් යන්නේ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නයත් එක්ක අපි මේ ඉන්නේ. ප්‍රශ්නේ විසඳන්න නම් පිළිතුරේ මේ දුකෙන් නිදහස් වීමේ ප්‍රශ්නේ විසඳන්න විදේශගත වෙන්න ඕනේ නැහැ. සම්හිම කරන්න ගියට කමන්නේ නැහැ. නමුත් මේ දුකෙන් නිදහස් වීමේ ගැටලුව හැන විදේශගත වුණාට හරියන්නේ නැහැ. එනිසා ඒක ඒ පිළිමනේ වැඩසටහන තියෙන්නේ සමාජ අවබෝධයත් එක්ක. ඒ නිසා බුදුහාඳුරෝ මේ සතර සතිපට්ඨානය දේශනා කළා අපුරාම පින්නතුනි වර්තමානයේ හිත පිටුවගෙන ඉන්න මේ කරන්නේ වර්තමානයේ මේකට මොකද වෙන්නේ කියන එක මේ කය පිළිබඳව අර විදියට ආනාපාන සති විදියට ඉරියාපත විදියට සම්පඤ්ඤාණ විදියට ධාතු මනසිකාරය විදියට නව සීවදින විදියට දෙතිස් ගුණසේ විදියට මෙන්න මේ වගේ කරුණු හයක් යටතේ පෙළගස්සලා තිනෝ කායන පස්සනාව ශරීර විවිධ ආකාරවලින් බලන්න කියලා ඊළඟට වේදනා ප්‍රශ්නාව ගැන කියනවා. අපේ හිතට එන සැප දුක් උපේක්ෂා ආදී වේදනා ගැන නුවණින් බලන්න. මේ වේදනාව පින්නතුනි වේදනා පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති වෙනකොට දැනගන්න ඕ ස්පර්ශයෙන් ඉඳන් මේ වේදනාව හටගන්නේ කියලා. දැන් කය පිළිබඳ අවබෝධය එනකොට කය ගැන හු දන්නවා මේ සතර මහා භූත රූපයන් හැදිච්ච මේ කයක් තියෙන්නේ. ඊට සම්බන්ධ වූ උපාදාය රූප 24ක් තියෙනවා. පින්නතුනි මේ ශරීරය කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේ භෞතික දෙයක් කියලා. ඒක පින්නතුනි අපි නුවණින් අවබෝධ කරගන්න ඕන දෙයක්. භෞතික වශයෙන් අපිට අල්ලන්න පුළුවන් විදිහ ඇත්ත. නමුත් අපුරාම මේ කායික ස්වභාවය කියලා කියන්නේ මේක ශක්තියක්. ඔය ශක්ති විශේෂයක් මේක. දැන් විද්‍යාත්මකව බෙදල බෙදල ගියාම අන්තිමට යන රොන් කියන මේක ශක්තියක් කියලා. නමුත් ඊට කලින් බුදුහාම දේශනා කළා තියෙන්නේ. එතකොට අටවි ආකෝ තේජෝ වායෝ කියලා කියන්නේ මේ ශරීරයේ දැඩි ගතියක් තියෙනවා. මේ ශරීරයේ වැගිරෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම රස්න ගතියක් තියෙනවා. වායෝ ගතියක්, අමන ගතියක් තියෙනවා.
අපේ ශරීරය ඇතුළේ මේ භෞතික හැම දෙයක්ම මේ ශක්තියන් හතර තියෙනවා. එතකොට අපි බෙදන් ගියාම අන්තිමට මෙන්න මේ කොටස් හතර තමයි ඉතුරු වෙන්නේ. අපිට සමුදි හැටියට ප්‍රඥප්ති හැටියට මේ වගේ ශරීරයක් තිබුණට මේ හතරෙන් තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. මේ හතර කියන්නේ ශක්ති හතරක්. මේ ශක්ති හතරෙන් තමයි ලෝකේ හැම භෞතික දෙයක්ම සකස් වෙලා තියෙන්නේ. මේ අමතරව වර්ණ ගන්ධ රස ඕජා කියන තවත් හතරක් මේකට සම්බන්ධ වෙනවා. ඒවට කියන සුද්ධාස්තක කියනවා. මෙන්න මේ අටම පින්නතුනි මේව ශක්ති විශේෂ. එතකොට මේ ශක්ති විශේෂ අතරින් මේ විශේෂයෙන් සතර මහා භූත රූප අතරින් එකක් වැඩිපුර තියෙනවා. මේ හතරම නිතරම තියෙනවා. හතරෙන් එකක් වැඩි. දැඩි ගතිය වැඩි නම් ඒක පටවි. රැකිරණ ගතිය වැඩි නම් අපි ආකෝ කියලා කියනවා. නමුත් පින්නතුනි මේ හතරෙම හැම එකම මේ හතරම තියෙනවා. වාතය ගන්න. වාතයේ දැඩි ගතියක් තියෙනවා. වාතයේ දැඩි ගැතිය තියෙනවා. වාතයේ දැඩි ගැතිය නිසා සිනු දුනියත් හැමිට සුළුසුනම් වලින් මහා ගෙවල් කැඩිලා යන්නේ. වාතයේ දැඩි ගැතිය නිසායි මහා බර අර වාතයේ උඩින් එන්නේ දරෝදවල ටියුබ් වල වාතය දාලා පොච්චරේ අරගෙන යනවද නේ? ඈ යකඩ රෝද මතුම ගෙනියන්න බැරි ඒවා වාතය දාලා වාතයේ තියෙන ටියුබ් මතින් අරගෙන යන්නේ මේ වාතයේ තියෙන දැඩි කම් හින්දා. ජලය කියන්නේ අපි හිතනවා ජලය ඇත්තට දැඩි නෑ කියලා. ජලයෙන් කරපු හානිය දන්නවනේ තමයි නේද? ආ ඈ දුම්රිය පෙට්ටි ඈ අනිත් පැත්තට හැරෙව නේද? වතුර. ඒවන් වතුර වේගෙන් යම් යම් යන්ත්‍ර වලින් යන්ත්‍ර හරහා යැවීමෙන් යකඩ කපන උපකරණ තියෙනවා නේද? මේ වෙනසුන් දන්නේ නැහැ. වතුරෙන් යකඩ කපන්න පුළුවන්. ඒ වගේ දැඩි ගැතියක් මේ වතුරේ තියෙනවා. වාතයේ තියෙනවා. මේ හතරම තියෙනවා වෙනසුනි. හැම දෙයකම මේ හතරම තියෙනවා. එකක් වැඩිපුර තියෙනවා. නමුත් අනිත් හතරක් තියෙනවා. ඒතකොට මේ හතරේ අනුවන සම්බන්ධතාවයක් තියෙනවා. බොහෝ විට මේ වැකිරෙන ස්වභාවයෙන් තමයි මේ හතර අල්ලලා තියෙන්නේ. වතුරෙන් තමයි මේ අල්ලලා තියෙන්නේ. ඒතකොට මෙන්න මේ හතරම කියලා කියන්නේ පිනදුනේ ශක්ති විශේෂ මේව මොහොතක් පාසාම වෙනස් වෙමින් මේවා තියෙන්නේ. ඔය දැන් අපේ ශරීරයත් මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන්නේ. අපිට හිතෙනවා මේ එක දවසකදී දෙහිදී මේ වෙනස් වුණේ කියලා. උපතේ පටන්ම මව කුසේ පිළිසිඳ ගත්ත මොහොත පටන්ම මේ වෙනස්කමට බහදින දෙමින් මේ යන්නේ. අපේ ගෙස්ගස් මේ හැම මොහොතක් පාසම ඉදිමින් මේ තියෙන්නේ. අපේ හැම මොහොතක්ම මේ දිරාපත් වෙමින් මේ ශරීරය තියෙන්නේ. මෙන්න මේ අනිත්‍යතාවය නෝනින් දකිනවා. මේ වර්තමානයේ මම කරන්නේ මේක. ඊළඟට පිරුතුනි වේදනාව ගැන. පස්සපච්චා වේදනා කියලා ඇතින්නේ. ඉස්පර්ශ නිසා වේදනාව හටගන්නේ. මේ පිනතුන් වාඩි වෙච්ච මුල් අවස්ථාවේදී හරිම සනීපයි. නමුත් වාඩි වෙලා ඉතින් අපි ඉන්නකොට කොහමද? ඔව් ටිකක් අමාරු. ඊට පස්සේ තමයි සැපද තියෙන්නේ. නැගිට්ටහම ඒකදනේ. ඔව් නැගිටලා ටිකක් අතල හිටියාම කොහමද? ඊට පස්සේ ඉතින් හාන්සි වුණොත් තමයි සැපද කියලා. ඊට පස්සේ හැම වෙලාවෙම නිදාගෙන ඉන්නත් ඊට පස්සේ ඉතින් ආයි නැගිට්ටොත් තමයි හොඳ. ඊට පස්සේ වාඩි වෙනවා ටිකක් වෙලා. පිනතුන් මතක තියාගන්න සමස්ත ජීවිතෙම කියලා කියන අපි සැප වින්දාය කියලා කියන්නේම ඉරියව් වෙනස් කිරීම. වෙනමකොත් නෙවෙයි. අලුත් ඉරියව්වකට ආපු ගමන් අපි හිතන එක හොඳයි කියලා. ටිකක් යනකොට ඒක මධ්‍යස්ථ වෙනවා. වැඩිපුර වේලාවක් යනකොට ඒක දුකක් විදියට පත් වෙන දුක් බවට පත් වෙනවා. මේක ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා මේක මේ ස්පර්ශයේ නිසා මේ වේදනාව හටගත්තේ. ඒ වේදනාවත් පිළිතුරු අනිත්‍ය වූ වේදනාවක්. ඔව් ඒ වේදනාව සැප වේදනාවක් නම් අර වාඩි වෙච්ච මුල්ම අවස්ථාවේදී මේ සනීපේ හැම වෙලාවෙම තියෙනවර නේද? නමුත් එහෙම දෙයක් නෑ. මේකෙත් වෙනස අපට පේන ගන්නවා මේ වේදනාවේ තියෙන අනිත්‍යතාවය. ඊට පස්සේ කායනුපස්සනාව වෙනවා පස්සේ ඊට පස්සේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවේ කියන්නේ පිළිතුරු මේ වේගයෙන් මේ සිත් වෙනස් වෙන හැටි. විවිධ විදිහේ සිතුවිලි අපේ හිතට එනවා. සරාජික සිතුවිලි, මොහසයිත සිතුවිලි, දෝෂසයිත සිතුවිලි, වේදනාජී සිතුවිලි, විවිධාදී සිතුවිලි මේ චිත්ත නියාම ධර්මයට අනුකූලව නිතරම සිතේ පහළ වෙනවා. මේ පහළ වෙන සිටිවිලි පින්තුනේ අනිත්‍යතාවය යුක්ත ස්වභාවයක් කියන්නේ. සිතත් අනාත්මතාවය යුක්ත දෙයක්, අනිත්‍යතාවය යුක්ත දෙයක්, එවිනෙ දෙයක් මේ අපි පරිහරණය කරන්නේ. එනි සාස්තිකක් මෙහෙම බෙද බෙද බලනකොට වර්තමානය තුල ඉඳගෙන මේ බලනකොට මේකේ අර්ථයක් පේන ගන්නවා. ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවෙන් කරන්නේ පින්තුනි. පංච නීවරණතුරු අයහපත් සිටිර පැත්තක් මෙහි කරනවා. ඒ වගේම සත්‍ය පොඥාගේ චතුරාර්ය සත්‍ය ආදී
උසස් පැත්තක් මෙහෙ කරනවා දෙපැත්තෙම අකුසල දහම් කියනකොට අකුසල දහම් කියනවාද කියලා මෙහෙ කරනවා කුසල දහම් කියනකොට කුසල දහම් කියන විදිය මෙහෙ කරනවා කුසල දහම් ඇති වුණු වේලාවට තියාගන්න හැටි පුරුදු කරනවා මේ විදියට කුසල අකුසල දෙකම පැත්තෙ පිළිබඳව නුවණින් මෙහෙ කරන වර්තමාන ස්වභාවය බලන්න එතකොට පිළිසින බුදුදහමේ හැටියට නිවන් දැකීම තියෙන වර්තමානයේ දැන් වෙනත් ආගම්ල විමුක්තිය දින මරණයෙන් පස්සේ දෙවියන් කරා යෑමට හෝ දෙවියන් හා එක්වීම හෝ වෙනත් පරකයකට යෑම දින මරණයෙන් පස්සේ නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි බුදුදහම සාන්දෘෂ්ටික ධර්ම. ඒ සාන්දෘෂ්ටික ධර්මයේ ලක්ෂණය තමයි මෙලවදීම ඒ අධ්‍යක්ීමකට ලබන්න පුළුවන්. ඒ අධ්‍යක්ීම නිර්වාණාභෝධය ලැබපු මොහොතේ උපරිම ලැබෙනවා. නමුත් වෙනතන එකක් මතක තියාගන්න ඒ දුකෙන් නිදහස් වීමේ උපරිම සුවය ලබන කලින් ඒ නිවන් මඟට බැසගත්තු මොහොතේ පටන්ම සීලයෙන් ආරම්භ කරපු මොහොතේ පටන්ම එහි සුවය යම් යම් මට්ටමට අපට දැනෙනවා. යම් යම් මට්ටමට දැනෙනවා මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕන. බොහෝ දෙනෙක් හිතන්නේ නිවන් සුවයේදී ඉන්නේ රහතුන් දවසේ කියලා. ඔව් නමුත් වෙනතන සීල රැකීමේ නම් සුවන් මාර්ගයේ ඉඳන්ම මේ සුවය අපට තියෙනවා. දැන් උදාහරණයක් ඇටට ගත්තොත් දැන් කොළඹින් බස් එකක් නුවරට එනකොට ඈ අර කැලණි ගඟෙන් මෙහාට එනවට එක්ක මෙතන පාර ආපු ගම ඊට පස්සේ කියන්නේ නුවර පාර කියලා නේ නුවරට එන්නේ නැහැ ඈ නුවර පාර කිරිබදුවට කියයි නුවර පාර කඩවද කියයි නුවර පාර නිට්ටඹුව කියයි නේද ඒ ඔක්කොම නුවර පාර මත නැහැ නුවර බෝඩ් තමයි ටිකටම තියෙන්නේ මාතර පැත්තේ යනකොටත් එන ගාල පැත්තේ යනකොට අර හිල්ටන් හොටල් ළඟින් හැදලා මෝද මැද්දට බස් එක ගිය ගමම පාර ගිය ගම කියන්නේ ඔය ගාලු පාරේ කියලා එතන නම් දිගටම ගාලු පාර. ඒතර ගාලට යන්න ඕනේ. ඒ ගාලු මාර්ගයේ ඉන්නේ. නුවර පාරත් ඒ වගේ තමයි. නිවන් මාර්ගත් ඒ වගේ පින්නතුනි. මේ මාවතේ අපි මාවතට සැබෑහෙතම අවංකව සත්භාවයෙන් බැසගත්ත නම් ඒ බැසගත්තු මොහොතේ පටන්ම මේ විමුක්ති සුවේ තමයි යම් යම් ප්‍රමාණ වලින් දැනෙනවා. දහමේ තියෙන අනිසංසේක. ඒ නිසා තමයි සමහර රජවරු බුදුරජාණන් වහන්සේගේ කාලේ මහාන වෙලා අර මහා රජ සම්පත් අත්හැරලා වනගතව රාත්‍රී යාමේහි සඳ තියෙන රාත්‍රියේහි ගාසලාවල ඉඳගෙන අනේ සැපයි කියලා පාලයෙන් අහෝසුකම් අහෝසුකම් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විමුක්ති සුවේ පින්නතුනි. ඒ නිසා මේ විරාගයේ සුවේ අපට මේ සුවේ තියෙන නිසා තමයි මේ ධර්ම මාර්ගයේ යනකොට පින්නතුනි ප්‍රධානම ලක්ෂණයක් තමයි සතුට කියන එක වඩන්න ඕන. දැන් අපි හිතනවා අර කලකිරීම කියලා නිබ්බිදා කියන වචනය බුදුදහමේ සඳහන් වෙනවා. මේ නිබ්බිදා කියන වචනේ තියෙනකොට බොහෝ දෙනෙක් හිතන්නේ බොහොම කලකිරුණු සබයි මේ ධර්ම යන්න ඕනේ කියලා. නමුත් පිළිතුරේ ඒ කලකිරීම කියන්නේ දුකෙන් ඉඳීම නෙවෙයි. සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේම දේශනා කරනවා විමුක්තිය ලබන කැමති නම් කෙනෙක් දුකෙන් නිදහස් වෙන කැමති නම් විනේය ලෝකේ අභිජ්ජා දෝමන සංකේත ලෝකේ පිළිබඳව දැඩි ආසාවක් ව්‍යාපාදයක් ගැටීම දුරු කරන්නට ඕන ආරම්භෙදිම කරන්න ඕන සතුට කියන එක බොජ්ජංගයක් විදියට වඩන්නට ඕන ඒ නිසා ධර්ම මාර්ගයේ නිරාමිස සුවේ මිදෙමින් යන තියෙන ගමන ඒ නිසා ඒ ගමන් මගේදී අපට යම් තෘප්තියක් ලැබෙනවා මේක දුකෙන් යායුතු ගමනක් නෙවෙයි අවබෝධයෙන් යුක්තව සතුටෙන් සැනසීමෙන් යන ගමන් මාර්ගයක් මේක. ඒ ගමන් මාර්ගයේදී පින්වත්නි අපි මේ විශේෂයෙන් සාකච්ඡා කළේ වර්තමානයේ තියෙන වැදගත්කම. වර්තමාන මොහොතේ ජීවත් වීමේ තියෙන වැදගත්කම. මොකද ඒකට හේතුව අතීතයේ ගෙවිලා ගියා. ඒ ගෙවිලා ගියපු කාලෙ කිසිසේත් මායෙ එන්නේ නැහැ. ඒ වගේම අනාගතය සාමාන්‍යilla නැහැ. සැබෑනිස්ම අපේ ජීවිතය කියලා තියෙන්නේ මේ වර්තමානයේ ගත කරන මේ මොහොත විතරයි. ඒ නිසා ඒ මොහොත අපට හේතුඵල ධර්මයේ සිද්ධාන්තය අනුව නුවණින් දකින්න පුළුවන් නම් මෙන්න මේ තුලින් තමයි පිනතුනි විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා අතීතයේ සිදුවෙච්ච යම් යම් අනිහිරි අත්දැකීම් වර්තමානයේ අරගෙන සිහි කර කර හිටියොත් සමහර සුවයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අනාගතයේ දැන් ගෙදර ගිහිල්ලා කරන්න ඕන දේවල් කීයද හිටියොත් දැන් මේ ධර්මයෙන් ලැබෙන ආස්වාදයන් සමහර ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් බලහනෝ නම් සපුරා මේකට කැප වෙලා ඒ මොහොතේ ඒ සඳහා කැප වෙන්නට ඕන. මොකද පින්නසින අනාගතයේ ඒ තියෙන ටික ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් අපට ලැබෙන දේ ඒ අවස්ථාවේදී ලැබෙන දෙයක්.
ඒක තාම අපිට ලැබෙන්නේ අපි ඇතැමිට අනාගතයේ මෙහෙම කරදරයක් වෙනවා කිය කි දුක් වේදේ ඉන්න ඇතැමිට. ඒක ඇතැමිට අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ නුවණින් ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන් නම් එවැනි ජීවිතයක් තමයි පින්නතුනි ධර්මයේ අවබෝධ කර ගැනීමට හිවහගෙන ජීවිතය. එබඳු ජීවිතයක් තමයි සැබෑලෙසම ජීවිතයේ තෘප්තිය සතුට සැනසීම තියෙන ජීවිතයක් වන්නේ. ඒ නිසා මෙන්න මේ අතීත අනාගත කියන අන්තර්ගයේ බැහැර කරලා වර්තමානයේ කියන මොහොතේ ජීවත් කරගෙන බුදුහමෙන් අගය කරනවා. හැබැයි ඒකෙන් කියන්නේ පිළිතුරු අනාගතයේ සම්පූර්ණයෙන්ම අමතක කරනවා කියන එක. ඒකෙන් කියන්නේ අතීතයේ සම්පූර්ණයෙන්ම අමතක කරනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අපේක්ෂාවෙන් පාරමිතා පුරලා තියෙනවා. මහා දන් දීලා තියෙනවා. ලොකු පරිත්‍යාගයෙන් මේ අනාගතයේ ලැබෙන සුවය සඳහා. නමුත් මේ අනාගතය සඳහා වැඩපල කරන අතරේ මේ වර්තමාන මොහොත සතුටේ ගත කරලා තියෙනවා. ඒකයි විශේෂත්වය. එනිසා තමයි ඉදිරියට යම් යම් වෘත්තීන් කරන්න පුළුවන් විභාග කරන්න පුළුවන් ඒවට සූදානම් වෙන ඒවා අපි කරනවා ඒක වෙනම දෙයක්. නමුත් මේ වර්තමාන මොහොතේ ජීවත් වීමෙන් ලබන ජීවිත ආස්වාදය කියන එක අපි ලබන්නට ඕන. බොහෝ දෙනෙක් පිළිතුරු මේක අමතක කිරීම හේතුවෙන් මේ ඉතාම අමාරුවෙන් ලබන තියෙන වර්තමාන ජීවිතයේ මේ මිනිස් ජීවිතයේ නියම තෘප්තිය බොහෝ දෙනෙක් ලබන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දැන් කුඩාම කාලේ හිතනවා සතුට තියෙන ඉස්කෝලේට ගියාම නේ කියලා. ඉස්කෝලේට බාර දුන්නාම නේ කියලා නේද? ඒ නිසා අම්මලා තාත්තලා අපිට කියනවා පුතේ දිවෙලේ තියෙන දැන් ඉස්කෝලේට දාන්නයි අගන්නේ අපි. සතුට ලබන්න නම් අනාගතේ හොඳින් ජීවත් වෙන්න නම් ඉස්කෝලේ යන්න ඕන විභාග සමත් වෙන්න ඕන කියලා. ඊට පස්සේ අපි ඉස්කෝලේ ගියා. විභාග ලැබුවා. ඇටමිට නැති රක්ෂා කළා. මේ පින්තුනේ ඇටමිට විවාහ දිවෙතට පස් වෙන්නේ නැති. මේ නොයෙක් දේවල් ඇටමිට කලේ අනාගතේ සතුට ලැබෙනවා කියන අපේක්ෂාවෙන්. ඔව් නමුත් පින්තුනේ බලාගෙන ගියාම මොකද වෙලා තියෙන්නේ? ඔව් බලාගෙන ගියාම ධන්නේමනේ අපි වයසට ගිහිල්ලානේ. ඔව් ඒ නිසා පින්තුනේ හැබෑරෙන්න මේ සතුට ඊට පස්සේ මොකද කරන්නේ? අපිට ඉතින් කරන්න දෙයක් නැහැ පස්සේ තේරෙනවා. ඊට පස්සේ අපි අර පින්තුර පොටි ගන්නවා නේද? අර අපි ඊට පස්සේ අර අතීතයේ මතක් කර කර පින්තුර බලවල පොඩි කාලේ මං කොච්චර සතුටෙන් ඉඳී ළමයි ටික කුඩා කාලේ කොච්චර හොඳද දැන් නම් අපි ඒ කරුයි පොඩි කාලේ හැරිම ඒ කරුයි. ඉතින් අතීතය ගැන හිතෙද්දී ඊට පස්සේ ඉන්නේ කාලයක් අපි අනාගතය ගැන හිතුවා කාලයක් අපි අතීතය ගැන හිතනවා කවදාවත් අපිට වර්තමාන ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා පින්තුරින් හැබැයි ජීවිත තෘප්තිය තියෙන මතක තියාගන්න මේ වර්තමාන මොහොතේ. හැබැයි වර්තමානයේ නිකන් හිතේට සතුටක් නැහැ පින්තුරින්. වර්තමානයේ ඒ සතුට පින්තුරින් ධර්මයක් සමග ඉන්නට ඕන තමයි. ධර්මයක් නැතුව ඉන්න කෙනාගේ හිතේ සංයෝජන පහළ වෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටි මාන වලින් මෙලිලා යේ පුදුලයි ඉන්නේ. වර්තමානයේ හිත පිහිටුවා ගන්නට ඕනේ ධර්මයක් එක්ක. වර්තමානයේ හිත පිහිටුවා ගන්නට ඕනේ හේතුඵල ධර්ම නූලින් දකින්නේ. මේ හැම දෙයක්ම තැනික වැටි වෙනවා තැනික නිරුද්ධ වෙනවා කියන මේ අනිත්‍යතාවය නූලින් දකින්න තමයි වර්තමානයේ ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම ඒ අවබෝධය තුළින්ම පින්නතනි අපි මේ ඇලියම් ගැටීම් කියන අන්ත දෙක ඇකිතා ජීවිතය අඩු කර ගන්නවා. වෙනස් වීම නූලින් දකින්න කෙනා පින්නතුනි නැති සිංති ලෝකයේ උපාදීය දෙක සමාන කරනවා. ලෝකයේ කිසිදු දෙයක් කෙරෙහි දැඩිවම ආශාව ඇති කරගන්නේ නැහැ. දරුවන් පිළිබඳව හෝ වේවා. දරුවන් සඳහා යුතුයකම් පිට කරනවා. නමුත් දැඩි ඇල්මක් දරුවන් ගැන ඇති කරගන්නේ නැහැ. මොකද ඒකට හේතුව? එහෙම දැඩි ඇල්මක් ඇති කරගත්තොත් දරුවන් නැතමිට සමා අපේක්ෂා කරන ඉලක්ක තරහ ලඟ වෙනකොට තමයි ලොකු සංවේගයක් නේ. ඇතමිට දරුවන්ට දොස් කියනවා. මම මෙච්චර වියදම් කළා මෙච්චර පන්ති වලට යවුවා. ඇයි ඔයාලට විභාගේ සමත් වෙන්න බැරුනේ කියලා බනිනවනේ. ඇතැමිට ඒ විභාගේ අමාරු සාතුරත් පාස් වෙලා නැහැ. නමුත් ළමයට දොස් කියනවා. ඒ නිසා අපටවත් අපි වෙන සාහනයක් කරන්න බැරි වෙච්ච ලෝකෙක අපි දරුවන්ට කොහොමද දොස් කියන්නේ නේ? දරුවෝ විභාගේ සමත් වුණා හොඳයි. සමත් නෝනා කියලා බැන්න වැඩක් නැහැ පින්නතුනි. එයාට යන්න පුළුවන් උපරිමයට තමයි යන්නේ. ඒ නිසා අපට උනන්දු කරගීම අපේ යුතුකම. එයාට උදව්පකාර කිරීම අපේ යුතුකම. ඒ යුතුකම් ටික අපි කරගන්න අතරේදී බැඳීම ඇලීම කියන එක අඩු කරගන්න. ඒ බැඳීම ඇලීමත් එක තමයි පින්නතුනි අපට මහා දුක් ගොඩක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන බාර අර කිල සංකල්පය මහා බරක් මියක් ඔළුවේ දරාගෙන ඉන්නේ. අපේ ශරීරයෙන් පිළිමදව අපේ වේදනා සංඥා සංඛාර ආදී අපේ අධ්‍යක්ෂක මිද පිළිමද විතරක් නෙවෙයි. බාහිර අපේ දෝ දරුවන් ඥාති මිත්‍රාදීන් ස්වාමි පහරියාවන් ගේ දොර වාහනේ මේ ඔක්කොම අපේ ඔළුවේ තියාගෙන ඉන්නේ. මහා බරක් මිය අපට ඔළුවේ තියාගෙන කියන්නේ ඒ පිළිමදව ආශාව බැඳීම හිතේ තියාගෙන අපි මේ ඉන්නේ. ඒක මහා බරක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට මේ බර දෙමින් කියන්න කියලා. බර දෙමින් කියන්නේ කියන්නේ වාහනේ පූජා කිරීම නෙවෙයි. වාහනේ ගෙදරම තියෙන එකම තියාගන්න. වාහනේ තියාගෙනම ඒව සඳහා තියෙන පින්තුනි දැඩි අල්ම අඩු කරගන්නවා. සුද්ධෝදන රහිතමා නිවන් දැකේ පින්තුනි වනගත වෙලා නෙවෙයි. සුද්ධෝදන රහිතමා නිවන් දැකේ රජ කෙනෙක් පස්සේ ඉඳගෙනමයි. රජකම කරද්දිමයි නිවන් දැක්කේ. ඒ නිසා බඩු බාහන වලින් අත්හැරීමම නෙවෙයි නිවන් මඟ කියලා කියන්නේ. ඒක පින්නතුනි බෞද්ධක වශයෙන් කායික වශයෙන් අත්හැරීමක් නෙවෙයි. ඒක මානසික වශයෙන් අත්හැරීමක් ඒක. අවබෝධයත් එක්ක මේව ඉබේම මනසින් අත්හැරෙන ඒවා. නැත්නම් සමහර අය කලින් අත්හැරපු ඒවා කාලෙකදී ආයෙ ඊට පස්සේ ආසයෙන් අල්ල ගන්නවා. බෞද්ධක වශයෙන් කායික අත්හැරෙට කිසිම අත්හැරෙන්නේ නැහැ ඒවා. ඉතින් ගැටිවන් වැඳගෙන සමහර අයත් එක්ක අමනාපයි මම ඔයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ කියලා ඇතැම් කෙනෙක් කියනවා කිව්වට එයාගෙන නිතරම හිතේ දෙන්නේ. ඔව් හිතේට වඩා දැන් බැඳීමෙන් ඉන්නේ. එයා මොකද කරන්නේ වැරදි කරනවා දෙවෙනි හිතේ දෙන්නේ. ඒ නිසා සැබෑරිසම අපි අත්හැරීම කියලා කියන්නේ පින්නතුනේ අත්හරිනවන මනසින්. ඉතින් මේ බැඳීමයි අයින් කරගන්න ඕන. ඒ නිසා ඒ බැඳීම අයින් කරගන්න නිකන් බෑ. ඒ බැඳීම අයින් කරගන්න ඕන ධර්මය අනුවයි. ඒ බැඳීම අයින් කරගත්තේ හේතුඵල ධර්ම නුවණින් දකිමිනොයි. ඒ බැඳීම අඩු කරගත්තේ අනිත්‍යතාවයේ දකිමිනොයි. සබ්බේ සංඛාරා අනිත්‍යතාවේ යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාර අනිත්‍යයි කියලා යම් දවසක නුවණක් ආවනම් ඒ අවබෝධයත් එක්කම පිණිසුනේ අදාපි වචනවලින් මේ කියන්නේ. අදාපි වචනවලින් මේ කියන්නේ අපි සාම සැබෑ අවබෝධයෙන් ඇවිල්ලා නෙමෙයි මේ කාම කියන්නේ. පින්නතුනි සැබෑරේ තමයි ඒ අත්හැරීම අපි අනිත්‍යතාවේ දැක්කනම් ඒ අනිත්‍යතාවේ දකින්වත් එක්කම මහා දුක් ගොඩක් තමන්ගේ අතේ ඉවත් වෙනවා. අදාපි බුදුරජාණන් වහන්සේට ඉතිපිසෝ ගාථා කියලා වඳිනවා. කායික වඳිනවා. එදාට අපි වඳින්නේ පින්නතුනි හදවතින්ම. මේ මහා බරක් මේ මහා දුක් ගොඩක් විම තියන්න අනුශාසනා කර උත්තමයා කියන හැඟීමෙන් එදාට වඳින්නේ අපි. සමහර අය පින්නතුනි මේ නිවන් මාගේ කිහිල්ලා ඉසාගෝතම ගණ්‍යය මේ මහා දුක්ගොඩ බිම කියලා බුදුහාමුදුරන්ගේ අභියස මුළු හදවතින්ම දැන්නේ අර මහා සැහැල්ලුවකට පත් වෙනවා. ඒ නිසා අද අපි සැප විඳිනවාය කියලා ඇතැම් විට රැකිරක්ෂා කරලා විභාග සමත් වෙලා ධනිය උපයාගෙන ලබන සතුට වගේ සතුටක් නෙවෙයි මේ ආධ්‍යාත්මික සුවය කියලා කියන්නේ. ඒක මහා නිර්ආමිත සුවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් ආදී මාර්ගඵල ලබල ලබන සූරේ නෙවෙයි පින්නතුනි ධානවලින් මාර්ගවලට පල්ලෙහා මට්ටමේ තියෙන ධානවලින් පළවෙනි ධානයෙන් ලබන සුවය දිව්‍ය ලෝක 6ම ලබන සුවයට වඩා වැඩි සුවයක් කියලා. ප්‍රථම ධානයෙන් ලබන සුවය දිව්‍ය ලෝක 6ම ලබන සුවයට වඩා ඉහළ සුවයක් කියලා. ඒ තරම් ආධ්‍යාත්මික සුවයක් අප ඉදිරියේ තියෙනවා පින්නතුනි. ඉතාම දුෂ්කර ගමන් මගක ගිහිල්ලා තමන් විසින්ම නුවණින් අවබෝධ කරගත්තු ධර්මයක් ලෝකෙට දේශනා කරලා ඒ ධර්ම සියවස් ගානක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන සියවස් 25ක් රැකගෙන අපේ ළඟට දැන්නේ ගෙනත් දීලා තියෙනවා. දැඩි පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඒ නිදහසේ පණිවිඩය ඒ සැනසීමේ පණිවිඩය හැබෑලෙසම අපේ ජීවිතවලට අපි සම්බන්ධ කර නොගන්නව නම් පින්නතුනි අපි කොයි තරම්නම් අභාග්‍ය සම්පන්නද. ඒ නිසා අපේ ජීවිතවල ප්‍රධානම අභිලාෂය තිය යුත්තේ මේ සද්ධර්මයෙන් ප්‍රතිඵලයක් ගැනීම. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සමහර අය සෝනා විහිණි වැනි අය අවුරුදු 120 මහණුනේ. රාජගිර හාමුදුරු කෙනෙක් හිටියා අවුරුදු 120 මහණුනේ. බක්කුල හාමුදුරු හිටියා අවුරුදු 80 මහණුනේ. අමාර පින්නතුනි කියන අවුරුදු 60-70 යද්දී අනේ දැන් නම් මට වයසයි. දැන් ඉතින් ආයෙත් කරගන්න දෙයක් නෑ කියලා. නමුත් පින්නතුනි මතක තියාගන්න අවුරුදු 120 මහාන වෙච්ච රාධාම්බුද්ද අවුරුදු 120 මහාන වෙච්ච සෝනා මෙහෙණියන් ඒ දෙන්නාම දැඩි වීරියෙන්. ඒ වයසේදීම සක්මන් කරලා භාවනා කරලා දැඩි කැපවීමක් කළ නෑ නිදි මරාගෙන ප්‍රතිපත්ති වඩලා ඒ දෙන්නාම රහත් භාවයට පත් වුණා. ඒ නිසා ඒ වෙනි සාදෘෂ්ටික දහමක් මෙයාට තියෙන්නේ. අපි දැඩි වීරයෙන් මනුෂ්‍ය ලෝකයේ ගත කරන එක දවසක් පින්නතුනි අබුද්ධෝත්පාද කාලයක ජීවත් වෙන කල්ප ගානකට වඩා අපට වටිනවා. ඒ නිසා මේ සම්පතිය ලබාගත්ත මේ අවස්ථාවේදී
මේකට කියනවා අක්ෂණ සන සම්පතිය කියලා අයෝගී ස්ථාන අටක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අපාගත ස්ථානවල, ප්‍රත්‍යන්ත ජනපදවල, මිත්‍යා දෘෂ්ටි ස්ථානවල, ඒ වගේම ආබාධ්‍ය තත්ත්වයන්ගෙන් අබුද්ධෝත්පාද කාලවල, ඇතැම් විට අරූපාවචර දිවි ලෝකවල, මේ වගේ ඇතැම් අවස්ථාවල තිරසංගත ස්ථානවල නිරයෙහි මේ වගේ අයෝගී ස්ථානය කියලා සඳහන් කරන්නේ. මේ අයෝගී ස්ථාන සියල්ලක්ම ඉක්මවලා මනසාත භාවයක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සම්පූර්ණව බුද්ධියක් සහිතව සම්මදෘෂ්ටික දීමෝපියන්ගේ දරුවල ඉපදිලා සුදුසු ප්‍රදේශයක වාසය කරමින් නිරෝගීව ධර්ම ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබෙනවායි කියන එක පින්නතුනි. අතිශය දුර්ලභ කාරණයක් මේක. ඒ නිසා ඒ හැම මොහොතකම ප්‍රයෝජනයක් ගන්න. ඒ දහමෙන් ප්‍රයෝජන ගන්න යන්නේ බුදුහාරු දේශනා කරන ධර්ම දේශනාව ආරම්භයේදීම ඒසු විඤ්ඤෝ කුරිත අසටෝ අමායාවි නවංස ජාතෝ. ඉතාම වැදගත් ප්‍රකාශයක්. ඒසු විඤ්ඤෝ කුරිතෝ අසටෝ අමායාවි නවංස ජාතෝ. දහමින් ප්‍රයෝජන ගන්න බුද්ධිමත් මිනිසුන්ට බුදුහාමර එන්න කියලා ආරාධනා කරනවා. ලක්ෂණ කීපයක් සහිතව එන්න ඕන. මොනවද ලක්ෂණ? අසටෝ කපටිකම දුරුකල්ල එන්න, අමායාවි මායාකාරී භාවය දුරුකල්ල එන්න, නවංස ජාතෝ වංශ ගති ගුණ අයින් කරල එන්න. වංශ ගති ගුණ තියෙනවා නම් දහමින් ප්‍රයෝජන ගන්න බෑ. කපටිකම් තියෙනවා නම් දහමින් ප්‍රයෝජන ගන්න බෑ. මායාකාරී භාවයෙන් ඉන්නවා නම් ප්‍රතිඵල ගන්න බෑ. විශේෂයෙන් සත්‍යවාදී මතයේ පිහිටන්නට ඕන. සත්‍යවාදී මතයේ පිහිටලා ආනන්දර පාප කර්ම වලින් වැළකීලා යම් කෙනෙක් හිටියොත් අනිත් මොන වැරදි සිද්ධ වුණත් දහමින් ප්‍රතිඵල ගන්න පුළුවන්. අංගුලිමාල මිනිසුන් දහස් ගණනක් ඝාතනය කළ හිටියත් ඔහුට දහමින් ප්‍රතිඵල ගන්න පුළුවන් වුණා. ඔහු කපට කෙනෙක් වුණේ නැහැ. ඔහු වංශ කෙනෙක් වුණේ නැහැ. ඔහු මායාකාරී කෙනෙක් වුණේ නැහැ. ඔහු අවංක කෙනෙක්. අර තමයි මිනිස් ඝාතනයක් කළේත් ඔහු සත්පුරුෂ ගාමක පිහිටලා ගුරු පූජාවක් සඳහා කළේ. ඒ නිසා අවංක භාවයේ සත්පුරුෂයන් කියන ධර්මයක් මේක. සත්පුරුෂයන් තමන් ළඟ තියෙනවා නම් අන්න ඒ වෙන කෙනාට අනිත් මොන වැරදි සිද්ධ වුණත් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ඒ සත්පුරුෂයා බොරු කියන්නේ නැහැ. ලොකු වැරදි සිදු වෙන්න පුළුවන්. නමුත් වරද සිදුනාය කියලා අවංකව පිළිගන්නවා. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම මේ පින්නතුනි ධර්ම මාර්ගයේ ප්‍රතිඵල ගන්න යද්දී ප්‍රධානම සූත්‍රයක් තමයි කරණීයමෙත සූත්‍රය. කරණීයමෙත සූත්‍රයේ තියෙන ලක්ෂණ ටික හොඳට තේරුම් ගන්න. සක්කෝ උජෝච කියන ගාථාවෙන් පටන් ගන්න. ඒ ලක්ෂණ 14ක් තියෙනවා. ඒ 14 හොඳට තේරුම් බලාගෙන ඒව හැකිතාක් තමාගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒ ලක්ෂණ 14 පිහිටලා ඊළඟට මෛත්‍රී සාගත කෙනෙක් වෙන්නට ඕන. මේ සාසනයේ පිනතුනේ මෛත්‍රී සාසනයක් මේක. තමා ආධ්‍යාත්මික ගමන මගේ යද්දී නිතරම මෛත්‍රී සාගතනේ මේ ගමන යන්නේ. අනිත්‍යයට බාධා කරමින් අනිත්‍යයට වෛර කරමින් මේ ගමන අපට යන්නට බෑ. සම්පූර්ණ පිනතුනේ මෛත්‍රියේ පදනමයි මේක. මෛත්‍රිය සත්‍යවාදී භාවය අවංක භාවය මත පිහිටලා මේ ගුණධම් වල හැසිරෙනවා නම් අපිට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි වඩා වඩාත්ම වීර්යයෙන් කටයුතු කරන්න උත්සාහ කරමු. මේ පිනතුනේ මේ දස් මීට අදාළ තව ප්‍රශ්න මහන තියෙනවා නම් අවස්ථාව දෙනවා. මේ තින්න තුනේ නම් අපි ප්‍රශ්න නැවගේ පේන්නේ දැන් සාමනහතරට මේ අවස්ථාවේ විශේෂ සාසනික කටයුතුකුත් තියෙනවා. ඒ නිසා අපි එහෙනම් මෙතනින් අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි පින්න තුනේ නම් මේ ඇත්තන් අද හිමිදිරි පාන්දර පටන් බොහෝ පින්කම් වල සහභාගී වුණා. මේ අවස්ථාවේදී අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ අන්තද්වේ බැහැර කිරීම කියන කාරණේ. මේක ඉතාම වැදගත් කාරණයක් බුදුදහමේ තියෙනවා. අපි අදපිට නොයෙක් ගැඹුරු ධර්ම කාරණා අපි ගැඹුරට ගියාට බොහෝ විට මේ කාරණය ගැන අපි හිතලා තිබුණාද කියන එක බොහෝ දෙනාට සැකයක්. මේ කාරණේ පිණිස ඉතාම වැදගත් තේමාවක් මේක. මේට අදාළව සබ්බාසර සූත්‍රය කියවන්න, මජ්ජේ සූත්‍රය කියවන්න, සම්මා දිට්ඨි සූත්‍රය කියවන්න, ඒ වගේම මහා චත්තාරිස සූත්‍රය බලන්න,
ඒ වගේම අද අප මේ සාකච්ඡා කරපු කච්ඡාන බොත්තු සූත්‍රය ඉතාම වැදගත් සූත්‍රයක්. ඒ වගේම සංගුත්තනිකායේ අභිසමය සංගුත්තිය. සංගුත්තනිකායේ අභිසමය සංගුත්ති ඉතාම වැදගත් ආනාරාසියක් කියනවා. ඒ වගේම සංගුත්තනිකායේ ස්කන්ධ සංගුත්තිය, පංච සංගුත්තිය කියලා වෙනම සංගුත්තියක් තියෙනවා. මේව ඉතාම වැදගත් අනුශාසනා. ඒව හැකි තාක් කියවලා තවත් තමන්ගේ ධර්මඥානෙ වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා මේ හැම දිනාටම පිරිරත්නිය ආශිර්වාදයෙන් නිරෝගී නිරෝගී සම්පත් දිගාසි සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පිටුනමින් මේ ගොස් කිසියම් ඥාති පිරිසක් ඇතුළත් ඒ සියලුම ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාටම සතර ජීවිත සුවපත් වේවා කියන පැතුමෙන් ඉතින් මේ ඥාති නම් හෝතු කියන ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. කරගත් මේ සීලම කුණි ධර්මයන්ගේ බලයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාම අපේ රටේ සම්බුද්ධ ශාසනයන් බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දෙල්වා කියන පැතුමෙන් ඒ වගේම විහාර වාසී ගරුතර ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවෙන් රැකවරණයෙන් උන්වහන්සේලාගේ සියලු ශාසනික අභිමතාර්ථයන් සමෘද්ධිමත් කර දේවා කියන පැතුමත් ඇතුව අපේ දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. උදෑසන පටන් මේ මොහොත දක්වා සුසත් සීලක සීතලා දාන සීල භාවනා දේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙරස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පත් සැලසේවා. මේ පිළිතුරුගේ නිවෙස්වල සිටින ස්වාමි භාර්යාවන් ඥාති මිත්‍රාදීන් දූ දරුවන් හැම දිනාටම නිරුක් නිරෝගී සම්පත්තිය පිණිස චිර ජීවනයේ පිණිස මේ පින්කම හේතු වාසනා වේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට පින්කම ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුභදිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අභිවාදන සීලිස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාසේ සමිඤ්ඤසු. හැම දිනාදම තෙරුවන් සරණයි.